ரைட் டைம் நான் மா வருஷாவக் மேதின் கிராண்ட் ஃபைனல்ஸ் வல தேவனி கொடுசுடா வே எல்லாத்தின் கெளிம்ம மெகா சோல்டான் கேன டூர்னமெண்ட் ஏகே இது கோமல் சிங்கோனிக் வர்சஸ் பல்ஸ் கேமிங் சிங்கோனிக் பிராக்கெட் ரீசெட் க லபகத்த பிரதம போயே எல்லாம் பால பிரகட்டங்க வில்லை ஹிட்டே இது சிங்கோனிட் ஜாகான கரண்ட ஓனா நவத்த வரக் பல்ஸ் கேமிங் கண்ணம் பாலஜரலாக்கல யூதுய் ஏ வகம பல்ஸ் கேமிங் கண்ணம் ஒன் ஸ்டார் டிஃபென்சஸ் தேகாக்ம லபாதுன்ன கெளிம்ம සිං කොනෙක් කණ්ඩායමට කතා කරන්න දෙයක් නෑ එතනදී. ඉතින් එයාලා ක්‍රියේටිව් අප්‍රෝච් එකක් ගත්තේ උදේ බෝ එක මිස් කරගත්තාන ඔයාලට කියලා බලන්න පුළුවන් සුපිරි. ඉතින් ආ ක්‍රියේටිව් අප්‍රෝච් එකට යන එක. හැබැයි ඉතින් කණ්ඩායමට සුපිරි නෑ. අනිවාර්යම අපිට සුපිරි. අපිට ෆන් නැත් තේනවා. හැබැයි කණ්ඩායමට ඉතින් කිසිම මෙලෝ ෆන් එකක් නෑ. හැබැයි කොහමද පල්ස් ගේමින් කණ්ඩායම ඉතම දරුණු කණ්ඩායමක්. ඉතින් එයාලට දැන් මේ තියෙන අවස්ථාව පැහැරින්න බෑ. සිං කොනෙක් කණ්ඩායමත් තේම. ඉතින් එයාලා පැහැරින්න එකකුත් නැත. ඉතින් කොහමද අපි බලමු ඔන්න පටන් ගන්නවා. දෙවනි බෝයගේ ග්‍රෑන්ඩ් ෆයිනල් සෙකන්ඩ් පාට් 2 එකේ ඉතින් ප්‍රථම ඇටැක් එක ෆිලිප් ඇලා දෙන වේදිකාවට ඩ්‍රැගන් ඇටැක් එකක් යනවා තියෙන කලින් බෝයගේ තැලගෙන ඩ්‍රැගන් ඇටැක්ස් ඔක්කොම බෞතරම අවස්ථාවවලදී ඉතින් අපි බලමු මෙතනදී කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා ඉතින් කොහමරි අර්ත් ක්වේක්ස් ඩ්‍රොප් කරගන්නවා කෙලින්ම මොනෝලිත් එක ආරාධය කරනවා කෙලින්ම මොනෝලිත් එක එතන විනාශයි තාම ලේසියෙන් ඒ වගේම ටවුන් වල ඇක්ටිවේට් වෙනවා එතනදී ඩ්‍රැගන් සදින වාර්තා කරනවා බ්ලිම්ප් එකක් තියෙන ටවුන් වල දෙයක් කරයි බ්ලිම්ප් එක ග්‍රාමෝන ඇබිලිටි එකත් සමග ඒ වගේම ඉලෙක්ට්‍රෝ ඩයින් කියන මේ පැත්තෙන් ෆනල් එකක් දානයි ෆනල් එක සමග ඩ්‍රැගන්ස් ඇතුළට යන කතන්දරයක් තියෙන විශේෂයෙන්ම ඩ්‍රැගන්ස් වල අවශ්‍ය කරන්නේ මෙන්න මේ මල්ටි ඇජටාව එක මෙන්න මේ ක්ලෑන් කාසල් ඒරියා එකටයි හැබැයි කොහොම හරි ඉතින් එයාගේ බ්ලිම්ප් එක ලෑන්ඩ් වෙන්නේ නැහැ ටවුන් ට්‍රැප් එක රයිට් ටවුන් හෝල් එක පැත්තට යන ඩ්‍රැගන්ස් එක ගිහින් හැබැයි කොහොමද ඒක විශාල පාඩුවක් නෙමෙයි ඒ වගේම මෙයා පැත්තට ගැලලා තියෙන කෙලිම ඩ්‍රැගන්ස් ලා හැබැයි කොහොමද ඩ්‍රැගන්ස් ලා මේ පැත්තට වැඩි කියලා මට හිතෙනවා ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඒ ෆනල් එක හරියට කරලා දීලා නැති කතන්දරයක් තියෙනවා මොකද කියනවානේ ඩ්‍රැගන්ස් ආරියම දෙයත්වේ යුත්තේ මෙන්න මෙතනටයි හැබැයි යාලා එතනට ගියේ නෑ ඒ ටිකට රොයල් චැම්පියන් එන්ටරන වේදිකාවට මෙයා පැත්තෙන් ඉතින් අය කෙලිම යාගේ රොකට් ස්පිය ඇක්ෂන් එකක් සමග රයිට් සුපිරිම රොකට් ස්පිය ඇක්ෂන් එක රේජ් කරනවා කෙලිම රොයල් චැම්පියන් මල්ටි ඇච් ලයි විනාශ කරන්න උත්සාහ කරන උපරිම ජාන් බොම්බ්ස් කීපෙකුත් එතනින් බ්ලාස්ට් කරනවා ඒ වගේම ඩ්‍රැගන්ස් ලා සම්පූර්ණ කන්ට්‍රෝල් එච්ච කතන්දරයක් තියෙනේ රොයල් චැම්පියන් එතනින් විනාශ කරන කතන්දරයක් තියෙන බෝතුරට පේන විදිහට රයිට් එකම නම් ක්වීන් එනවා එක්ස්බර්ග් විනාශ කරනවා මල්ටි ඇචරගස් ස්කැටර් ෂොට් එක තියෙන්නේ ක්වීන්ට දරා ගැනීමට පුළුවන් වෙයිද ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ව තල්ලු කරන යා ස්විප් එක ගැලීම ග්‍රෑන්ඩ් වෝඩන් සමගම ඒ ටිකට කිං ඒ පැත්තෙන් ෆීනික්ස් සමග විනාශ වෙන්න යන්නේ ක්වීන් එනවා ඉදිරියට මල්ටි ඇචරග විනාශ කිරීමට හැබැයි කොහමද ස්කැටර් ෂොට් එක සහ මල්ටි ඇචරග එක අනිවාර්යෙන් වදයක් කරනවා හීලර්ස් ලා තල්ලු කරන ගැලීම යා ස්විප් එක ඒ ටිකට ස්කැටර් ෂොට් එක ප්‍රහාරයක් ලබා ගන්නවා ගැලීම ඒ වගේම මේක 3 ස්ටාර් ගේන්න පුළුවන් කියලා මට හිතෙනවා දැනුණාත් ඉතින් මෙතන තියෙන ගැටලුව තමයි කාලය සම්බන්ධ ගැටලුව. ෆීනික්ස් එනවා එයා පැත්තෙන් ස්කැලෂොට් එක පැත්තට. ෆීනික්ස්ට පුළුවන් වේද ඒ ටිකට වෙලා ස්කැලෂොට් එයා පැත්තෙන් විනාශ කරන්න. පේන විදිහට පුළුවන් වෙන කතන්දරයක් තියෙන. කොයින් ලං වෙනවා ඒ ටිකට. රයිට් එම නම් 3 ස්ටාර් ස්කෝ කරන්න යන්නේ ෆිලිප්. ඉතාමත් ක්ලෝස් ලැක් එකක් වුණා මේක. හැබැයි කොහමද ඉතින් කාලෙන්. ඉතින් කාලේ යාලා වැඩිපුර ඉතින් යෝදව ගත්තා ඒකට. ඉතින් ඒකෙන් වාසියක් ගනීද? පල්ස් ගේමින්. දැන් අපි බලමු. ඉතින් චිහාවා ඇවිල්ලා තියෙන වේදිකාවට ඉතින් කොමාරි අපේ ට්වින් හොග් රයිඩ් ඇටැක් එක ගැන දෙන පැහැදිලිවම ඉතින් අපි බලමු චිහාවාට පුළුවන් වේද කියලා මෙතන වාසියක් ගැනීමට ඉතින් කොමාරි ට්වින් හොග් රයිඩ් ඇටැක් එකක් ඒ වගේම හීරෝ ඩයිව් එකක් සමග කරන්නේ ගොලම් කෙනෙක් ඩ්‍රොප් වෙලා තියෙනවා කිංගෝ ඩ්‍රොප් කරනවා කෙලින්ම අපේ පෙජ්ජලි එක කිංගව දියත් කරන්න යන කෙලින්ම මෙන්න මේ මල්ටි ටාගට් ඉන්ෆෝන එක පැත්තරයි එතන ටවුන් වල විනාශ කරන්න පුළුවන් ජෑන් කොනල සමග. ඉතින් ප්ලෑන් එක හොඳයි දැනට. ඒත් ඉතින් එනමි CC එක එන්නේ විදියට ලූව වෙනවා. අයිස් කොලම්ස් ලා එන්නේ ඉතින් අනිවාර්යම. අයිස් කොලම්ස් ලා විනාශ කරන එක කිංට පුළුවන් වෙයි ටවුන් වල විනාශ කරන්න බොහෝ දුරට. රයිට්. අයිස් කොලම්ස් ලා කෙලින්ම ටවුන් වල කෙස් ගා ගෙල් දෙක දිبيهදී කෙලින්ම කිං වල්ලා ගන්න. අපේ කොමාරි කිං සාර්ව ගැතනදී. ඒ වගේම කුයින් ගිල් එක දුනා සම්පූර්ණම අපේ ට්වින් හොග් රයිඩර්ස් ලාත් එක්ක ඒ වගේම ඔන්න ගණන්ලා තේනවා කෙලින්ම ඉතින් අපේ මැජික් මිර එක ඒ වගේම ඩ්‍රොයිඩ්ස් ලව යූස් කරගන්න කෙලින්ම ට්වින් හොග් රයිඩ් ආමි එක කෙලින්ම හීල් කර ගැනීමට ඒ වගේම පේන විදියට හොග් රයිඩර්ස් ලා අවශ්‍ය කරන තැනට ලෑන්ඩ් කරලායි තියෙන්නේ අවශ්‍ය කරන වැලියු එක අරගෙන දෙමිනු ඉන්නේ අපේ කොමාරි ක්වීන් බේස් එක ඇතුළේ නෙමෙයි ඉන්නේ ක්වීන් සම්පූර්ණ මෙලියෙන් ඉන්නේ හොග් රයිඩර්ස් ලා ඩියුටි එක කරන්න ඕනේ මැද්දෙන් එයාලගේ රොයල් චැම්ප් ඉන්විසිබල් ස්පෙල් එක ඩ්‍රොප් කරනවා කෙලින්ම මල්ටි ආචරාව එක මුලින්ම විනාශ කරපන් ඊගල්ලාට කලින් කියලා ඉතින් රේජ් කරනවා මේ අවස්ථාවේදී ඒ වගේම සාර්ථකයි චියා වගේ ඇටැක් එක පේන විදියට රොයල් චැම්පියන් සුපර් වැලුවක් ගන්නවා කුයින් ඉදිරියට වාර්තා කරනවා අපේ මැජික් මිර එක අවශ්‍ය කරන්නේ නැති තරම් ඉතින් කොමාරිය වේගය පොඩ්ඩක් ඉතින් කාලය සම්බන්ධ ගැටලුවක් මෙතනදි මතු වෙනවා කුයින් ඔන යනවා ඉක්විප්මන්ට් එකට එයාගේ එක ක්ලෝන් එකක් යනවා කෙලින්ම ඉදිරියට අනිත් මේන් කුයින් සා රයිට් ක්ලෝන්ස් දෙක යනවා කෙලින්ම හොල්මන් වගේ එයා පැත්තනේ වගේම රොයල් චැම්පියන් අවසානයේදී එක ෆිනිෂ් අප් එකට අරගෙන කතන්දරයක් තියෙන සුපර්ම ගණ ඇටැක් එක ට්වින් හොක් රයිඩ් ඇටැක් එක කෙලින්ම අවශ්‍ය කරන තැනට
දියත් කලා ඒවගේ මේ මැද්දෙන් ඇය ඩ්‍රොප් කරපු ඉන්විසිබිලිටි ස්පෙල් එකේම කෙලින්ම ඉතින් මල්ටි ඇජරයක මුලින්ම විනාශ කරපන් කියපු ඒ කතන්දරේම ඉතාමත් ඉතින් අලංකාරයි කියලා කියන්න පුළුවන්. ඒක කොහමද ඩ්‍රොයිඩ්ස්ලා දෙන්නෙක් සමග ට්වින් හොග් රයිඩ් ඇටැක් එකක් කෙලින්ම ඉතින් අපේ මැජික් මීර එක භාවිත කරගෙන ඉතින සයිමන් ඇවිල්ලා දෙන වේදිකාවට ඒවගේම පල්ස් ගේමින් කණ්ඩායම ඉදිරියෙන් ඉන්නේ කාලයෙන් ඉතින් සාමාන්‍යයෙන් තප්පර 10ක් විතර ඉදිරියෙන් ඉන්නේ 8ක් හෝ 10ක් විතර ඉදිරියෙන් ඉන්නේ අපේ කොමාරි. ඉතින් ඒක බීට් කරන්න පුළුවන් සයිමන්ට මේ ඇටැක් එකෙන්. ඉතින් ගැන දෙන කෙලිම වැල්ක්‍රී ආම එක ටෙස්ලා ෆාම් මැප් ඔබ වෙන ස්කැලන් ස්පෙල්ස් දෙක ඩ්‍රොප් කරපු ගමන් ඒ වගේම රොයල් චැමන් එන්ටෙන්ඩ යන්නේ කෙලිම සීජ් බැරක්ස් ඩ්‍රොප් කරන්න තියෙන තවදුරටත් එතනින් ටැංකින් සප්ලයි කරනවා අපේ රොයල් චැමන්. ඒ වගේම ඔන්න ජම්ප් ස්පෙල්ස් සමග කෙලිම පවිත්‍ර කරන කතන්දර තියෙන අලංකාර ලෙසට ඒ වගේම පෙගස් ලගි බෙදෙන එක දකුණු අත පැත්තෙන් ඉතින් එයාලගේ ක්ලීන් අප් එක සිද්ධ වෙන ටිකට කෙලින්ම ඩ්‍රොයිස්ලා දැන් බලසුන් වෙනවා ටැංකින් එකක් ගන්න පුළුවන් එයාලගෙන් ෆ්‍රීස් එකක් තියෙනවා කිං ගැබ එක තියෙනවා ඒකෙනුත් වැලියක් ගන්න පුළුවන් කිං ස්පයික් බෝල් එකෙන් ඇතරේ සුපර්ම ගණේ වැලියක් අරගෙන දින ටවුන් හෝල් එක ලඟ වෙනවා ස්කැටර් ෂොට් එක මෙතන ඉදිරි ඒකල කියලා දෙනවා කෙලින්ම ඉතින් අපේ ඩ්‍රොයිඩ් කෙනෙක් වලයක් යන්න පුළුවන් ටවුන් හෝල් එක ඇතරේ විනාශය සම්පූර්ණම සුපර් මිනිස්සම පැත්තෙන් වැලියක් ගන්නවා 90% සම්පූර්ණයි කෙලින්ම විනාඩියක් ඉවර වෙන්නත් කලින් ඉතාමත් වේගවත් අටැක්යක් කියලා කියන්න පුළුවන් වැල්ක්‍රීස්ලා අවශ්‍ය කරන දාට තියත් කරා ජම්ප්ස් දෙක ඩ්‍රොප් කරගත්ත අලංකාර ලෙස එතන වැළුවක ලැබුණා. හැබැයි අවසාන අදිරේදී පෝඩක් ඇතර ස්ලෝ ඩවුන් වුණා. ඒත් ඉතින් ඒ ඇටැක් එක ඉතාමත් වේගවත් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පල්ස් ගේමින් කන්නම දැන් ඉන්නේ අනතුරේ. ඉතින් අපි බලමු යාළුවට ගොඩ දාගන්න පුළුවන් වේද කියලා ඊගව ඇටැක් එකෙන් ඉතින් ඇවරේජ් ටයිම් එක. ඉතින් සහරා ඇවිල්ලා තියෙන වේදිකාවට ඉතින් කොමර ඔයාලට ඇහෙනවද එලියෙන් කෙලිම ගොරබන ඉතින් ශබ්දයක් කරන්න දෙයක් නැහැ කෙලින්ම ඉතින් තෝර් ෆෝමලා ඉන්න එලියෙන් ඉතින් ඒ ටිකට කෙලින්ම ඉතින් අපේ ෆයර් බෝල් එක දෙයක් තනවා ඒක ග්‍රෑන්ඩ් ෆෝඩන් විනාශ කරන්න යන්නේ ටවුන් හෝල් එක නැහැ ටවුන් හෝල් විනාශ කරේ නැහැ කෙලින්ම ටෙස්ට් අඩක පොපුණා ජීවිත ආදමර ග්‍රෑන්ඩ් ෆෝඩන් ඉතින් කොමාරි ඉදිරිය වාර්තා කරන කෙලින්ම බෝල් බෙක් එක සමග කිං ඒ පැත්තෙන් කිං ගේ දින ස්පයිකි බෝල් එකද රයිට් ස්පයිකි බෝල් එක තියෙන ස්පයිකි බෝල් එකෙන් ටවුන් හෝල් විනාශ කරන එක තමයි දැන් මෙයාගේ ප්ලෑන් එක මට හිතන විදියට එතක සාර්ථක කරගනිද කියන එක අපි බලමු. ඉතින් කොහමද රොකට් ලූන් ඇටැක් එක සහාරා ගෙනල්ලා තියෙන සහාරාගෙන් වන් ස්ට්‍රයික ස්කෝන් එක කලින් ඇටැක් එක රයිට් ස්පයික බෝල් එක ආත්පසින්ම කිසිම සම්බන්ධ නැති පැත්තකටයි ගමන් කරේ. බ්ලිම් පැ ඩ්‍රොප් කරන කැලෙම ග්‍රෑන්ඩ් බෝඩන් ගේ සජ්ජ ගෝඩින් රොකට් ලූන්ස් මා එකකින් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම සහාරාගේ ඉතින් කලින් වන් ස්ට්‍රයික ගුණත් ඉතින් ඇගේ ක්‍රියේටිවිටි ගැන අතර කරන්නේ නැහැ. ඒක අනිවාර්යම අගය කරන්න ඕනේ ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ මේ අවස්ථාවේ. ඉතින් කොහමද කොයින් බැලන්ස් සම්පූර්ණයෙන්ම ඉතින් අපේ මැජික් මිරේක යූස් කරන දින කොයින්ට එක මම දැක්කෙත් නෑ. ඉතින් කොහමරි ඉදිරියට වාර්තා කරන රොයල් චැම්පියන් මේ අවස්ථාවේදී ටවුන් හෝල් එක විනාශ නැහැ මේ ඇටැක් එකේ. ඒ කියන්නේ වන් ස්ට්‍රයිකර් ස්කෝර් වෙන්න දෙන්නේ මේ ඇටැක් එකන උත් රයිට් ටයිම නම් සහාරාගේ ක්‍රියේටිව් ඇටැක් එක මේ වතාවේදී කෙලින්ම ෆේල් වෙන කතන්දරයක්ද තියෙන්නේ. කොහමරිද අඩුම ගානේ 2 ස්ට්‍රයිකර්ස් ස්කෝර් වෙනවා මෙතනදී කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් කොහරි විශාල ඩිෆෙන්ස් ස්ටෝගයක්ම මෙතන ඉතුරු වෙලා තියෙනවා. මල්ටි ආචර් ටවර් එකක් තියෙනවා, එක්ස් බෝ එකක් තියෙනවා, කෙලින්ම රිකසේ ගැනන් සෑම සියලු දෑම ඉතින් විනාශ කරන්න ඉතින් රොකට් ලූන්ස් දෙකකට බෑ කියලා කියන්න පුළුවන්. ෆ්‍රීසස් දෙකක් තියෙන සම්පූර්ණයෙන්ම ඒ වගේම යාගේ රොයල් චැම්පියන්ට යූස් කරේ නැත්තේ ෆ්‍රීසස් දෙක කියලා මට හිතා ගන්න බෑ. යාගේ කුයින් වාරි බේරන්න තිබුණා යාට ෆ්‍රීස් එක ඩ්‍රොප් කරලා ඒ වගේම ඉතින් ෆ්‍රීස් කරනවා දැන් ඉතින් මෑ පැත්තෙන් නිකමට වගේ ඉතින් කරන්න දෙයක් නෑ කියන එක තමයි එතනදී පෙන්වලා දෙන්නේ. කොහොම හරි ඉතින් අවසානයේදී ඩිෆෙන්ස් එකක් ලබා දෙනවා කෙලින්ම සහාරා. ඉතින් ඒ ඩිෆෙන්ස් එකෙන් කෙලින්මදී අපේ සිංකොනේ කනවල වාසියක් ගන්නට පුළුවන්. 189ක ඉතින් රේන්ජ් එකට ඇවිල්ලා තියෙන 190කට හරි ගෙනියමු කියන එක තමයි සහාරාගේ ප්ලෑන් එක. ඉතින් අපි බලමු ඉතින් කොහමද මේකෙන් රිකවර් වෙන්නේ කියලා පල්ස් ගේමින්. එහෙම නැත්නම් ඉතින් සිංකොනේ මේකෙන් කොහමද වාසියක් ගන්නයි කියලා. ඉතින් තරු 6.5 අයින්ස්ටයින් ඇවිල්ලා දෙන වේදිකාවට. ඒ වගේම පල්ස් ගේමින් කනමල මෙතනදී ඩිෆෙන්ස් එකක් අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ ඩිෆෙන්ස් එක ලබා ගන්න පුළුවන් වෙයිද කියන එකත් අපි බලමු. ඒ වගේම කෙලෙම විදුලිය විසන්දි වෙච්ච කතන්දරයක් තියෙන මේ අවස්ථාවේදී මේ රෙකෝඩින් එක කරන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වරුසාව බාධා කරන්න යන්නේ අපේ රෙකෝඩින් එකට. අපේ කොමාරි ඉතින් මම ඇවිල්ලා ඉතින් මෙතනදී වෙනස්ම මාදිලියකටයි ඩිවයිස් එක සා ඉතින් මම රෙකෝඩින් ඩිවයිසස් ටික ඔන් එකේ තියාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් හින්දා අපිට කිසිම බාධාවක් නැහැ මේ අවස්ථාවේ. ඉතින් කොමාරි ඉදිරියට වාර්තා කරනවා කෙලෙම ග්‍රෑන්ඩ් වෝඩන් දකුණු පසින් ඉදිරියට යනවා කෙලෙම ක්වීන් 12 o'clock corner again king ena kelima vampas in desert house area ekata e wage ma idinga button ma value ak labena ice line ge
එකම අවස්ථාවේදී ඉතින් ඩොක්කර කතා කරන්දර දෙන සියලුම දේවල් ටික වටෙන්ම ඒ වගේම රොකට් ලූන් ඇටැක් එක පෑදෙලොම තියෙන්නේ. ඉතින් කොබල කිංගේ ඉක්විප්මන්ට් එක කෙලින්ම වෑම් ස්ටෑෂ් එක සහ කෙලින්ම අපේ ස්පයිකි බෝල් එක. දැන් වෑම් ස්ටෑෂ් එක යූස් කරන බෞතරම අවස්ථාව වලදී කිංත වෑම් ස්ටෑෂ් එකෙන් පොඩි හීලින් එකක් ලැබෙන්නේ. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒක අති සාර්ථකයි කියලා මුලදී තුනේ නැති වුණා. දැන් මෑත කාලේන එක භාවිතා වෙන වැඩිපුර. ඉතින් කොහමරි ඉදිරියට වාර්තා කරනවා. ඒක සම්පූර්ණාම ඒක රොයල් චැම්පියන් නැහැ බෙලිටිකට සම්පූර්ණම රයිට් එම නම් ටවුන්වල විනාශ වෙලා නැහැ. ඒකත් මතකේ තියාගන්න ඕනේ. රොකට් ස්පේකින් එදෙන බැලුවක් ගන්න උත්සාහ කරන්නේ කට්ටියම දාගන්නවා කියලා ටවුන්වල පැත්තට. රොකට් ස්පේකින් එදෙන බැලුවක් ගන්නවා කියලා රොයල් චැම්පියන් කොයින් ඇවිල්ලා තියෙනවා වාර්තා කරනවා. එතනට රයිට් එම නම් වේගවත් ත්‍රී ස්ටාගක් අයින්ස්ටයින්ගෙන් අලංකාර ත්‍රී ස්ටාගක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකත් සමග පල්ස් ගේමින් යන සම්පූර්ණයෙන්ම පීඩනයක් යටතට. ඉතින් ආල් ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී රොකට් ලුන්ස් 29 ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා. රයිට් අපේ බෝල් ඇක්ෂන් එකක් දාන්න කෙලින්ම හැබැයි ග්‍රෑන්ඩ් වෝනෝ ඩ්‍රොප් කරලා නැහැ. රයිට් එමනම් පරක්කුණා යගේ බැලුන් එකෙන් බොම්බ ටක විනාශ වෙන්න ඒ ටිකට යා කොමරි ඉතින් ඉන්විස් එකක් එක්ස්ට්‍රා ඩ්‍රොප් කරගත්තා. ඉතින් කොමරි එතනින් අවශ්‍ය කරන විනාශ සිද්ධ වෙලා තියෙන මොනෝලිත් එක විනාශයි. දැන් ග්‍රෑන්ඩ් වෝනෝ ඊගලාරගේ පැත්තෙන් විනාශ කරනවා. ඒ ටිකට කිං එන්නේ මොනවා අරගෙනද? රයිට් ස්පයික බෝල් එක අරගෙන. ක්වීන් එන්නේ මොනවා අරගෙනද? ජයන්ට් ඇරෝ අරගෙන. රොයල් චැම්පියන් එන්නේ රොකට් ස්පේක අරන්ද? නැත. ඉතින් කොහමද ඉදිරියට වාර්තා කරන කෙනෙක් මෙයාගේ ක්වීන් මෙයා පැත්තෙන්. ඒ වගේම අපේ පෙකස්ලා එනවා කෙලිම වම් පස්සේ. ඉතින් කොහමද කිං එන්ට වෙන්නයි යන වේදිකාවට මෙයා පැත්තෙන්. ඉතින් අපි බලමු කිං කොයිතා දුරකට සාර්ථක වැලියක් අරගෙන දෙන රයිට්. තව දුරටත් වැලියක් බලාපොරොත්තු වෙනවා. ජම්ප් එකකු ඩ්‍රොප් කරගෙන. ඉතින් කොබරි කොයින් යනවා තවමත් ඉදිරියටම. එන මේ කොයින් උත්තරේ වදයක් ගන්න උත්සාහ කරන්නේ. රොකට් ලූන්ස් කීපයක් ඩ්‍රොප් කරන ගැලෙම ස්කැටර්ෂොට් විනාශ කරන්න. රයිට් එමන ස්කැටර්ෂොට් එක විනාශ වෙන්න නැද්ද? නෑ. තව රොකට් ලූන් ඩ්‍රොප් කරනවා ස්කැටර්ෂොට් එකට. ඒ ටිකට ඕවර්ග්‍රෝත් එක ඩ්‍රොප් කරනවා. ඒ වගේම කිංව ජම්පින් කරනවා එතනට. ඉතින් කිංව එතනට ජම්පින් කරනවා නම් ඇයි එතනට ඕවර්ග්‍රෝත් එකක් යූස් කරගත්තේ? ස්පයිකි බෝල් ඇක්ෂන් එකක් රයිට් ස්පයිකි බෝල් එක ගියා බේස් එක වටේම. ඒ වගේම ආල්ගේ මේ ඇටැක් එකේ දැන් මැද්ද ඒ කම්පාර්ට්මන්ට්ස් එක විතරයි ඉතුරු වෙන්නේ. ක්වීන් ඉන්නවා. හැබැයි ඇබිලිටි නැහැ. ඉන්විසිබිලිටි ස්පෙල් එකක් තියෙනවා. තව රොකට් ලූන්ස් දෙකක් තියෙනවා ඇඩිෂනල් ඩ්‍රොප් කර ගැනීමට. රෙඩ් මෑන් විශාල ප්‍රමාණයක් පොප් වෙනවා එතනින්. ඒ වගේම රයිට් එමන රේජ් කරනවා ෆ්‍රීස් කරනවා. කවුද එන්නේ එතනට? රොයල් චැම්පියන් එන්නේ. රොයල් චැම්පියන් ව කෙලින්ම රේජ් කරලා තියෙන ඇබිලිටි එකක් තියෙනවා. හොක් රයිඩර්ස් අනිවාර්යම ටවුන් ඔෆ් බ්ලාස්ට් එකෙන් පොයිසන් එක විනාශ වෙයි. පිටු පාසින් ඇක්ෂන් එකක් ගන්න කවුද ඉන්නේ කියලා අපි බැලුවොත් ඉතින් අපේ ක්වීන් විතරයි ඉන්නේ. ක්වීන්ගේ හෙල්ත් එක අඩුයි. රයිට් එම නම් ඩිෆෙන්ස් එකක්. පල්ස් ගේමින් කණ්ඩායමෙන් ඉතාම දුක්බර අවස්ථාවක්. ඉතින් කොමරි යාගේ ස්පෙල්ස් තිබුණා ඕනෑ තරම් භාවිතා කර ගැනීමට. ඒත් ඒ ක්‍රීඩකයා හදිසි වුණාවත්ද කියලා මට හිතුනේ අනිවාර්යයෙන්ම. ඉතින් අනිවාර්යෙන් 3 ස්ටාර් එක ගේන්න තිබ ඇටැක් එකක්. හැබැයි 97ක 2 ස්ටාර් එකකින් නතර වුණේ. ඉතින් එමිර් කෑන් ඇවිල්ලා තියෙන වේදිකාවට වැල්ක්‍රීස්ලා 20ක ප්‍රමාණයක් රැගෙන වැල්ක්‍රීස් 20යි ඩ්‍රොයිස්ලා දෙන්නයි මැජික් මිරර් එක යූස් කරගනිද මෙයා? නැත. මැජික් මිරර් එක අපිට එපා කියලා කියන්නේ වැල්ක්‍රීස්ලා ඩ්‍රොප් කරනවා කෙලින්ම බේස් එකේ කෝණකින් කෙලින්ම 3:00 කෝණකින් කියලා කියන්න පුළුවන්. බෝල් බ්‍රේක් එකක් දෙනවා වැල්ක්‍රීස්ලා. ක්වීන් ෆනල් එක දෙනවා ලස්සනටම එයාලව ඇතුළට දියත් කිරීමට. ප්‍රථම ජම්ප් එක ඩ්‍රොප් කරනවා. රයිට් එම නම් කට්ටිය දෙල වාතා කරනවා. හීල් එකක් එතන යූස් කරා වගේ මම දැක්කේ. රයිට් හිල්ල තම අනිවාර්යම. ඉතින් කොමාරි ජම්ප් එක ගන්නවා. ප්‍රථම ජම්ප් එක දෙවනි ජම්ප් එකත් ප්ලේස් කරලා දෙනවා. වැල් ක්‍රේස්ලා යනවා කෙලින්ම. ඉතින් කුඩු පට්ටම් කරගෙන බේස් එකේ යාල යන ඒ පැත්ත. ඉතින් කොමාරි ඩ්‍රොයිස්ලා දෙන්න හීලින් එක ඉවරයක් කළා. දැන් වලසුන් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. රොයල් චැම්පියුත් එන්ටර් වෙනවා කෙලින්ම වේදිකාවට. ඒ වගේම වැල් ක්‍රේස්ලා ඉතින් කෙමෙන් කෙමෙන් දැන් විනාශන කලන්දරයක් තියෙන හීලි ටෝම් එක තවමත් ඇක්ටිවේට. ටවුන් වල විනාශ කරා කෙලින්ම කිං ලස්සනටම. මේ පැත්තෙන් තියත් වෙනා කෙලින්ම ක්වීන් සුපභාවෙන් සගේ වෙන එක. ඒ වගේම මෙතන එක්ස්පෝ එකක් ඉදරලා තියෙනවා. එතනට ආවන කෙලින්ම සුපභාවෙන් කෙනෙක් ජයන් බොම් එකක්. හැබැයි සුපභාවෙන් සාර්ථක එක විනාශ කළා දෙයි. රොයල් චැම්පියන් විනාශයි. ඒ වගේම පෙගස්ලා දෙන්නේ කියනවා යා පැත්තෙන් මේ පැත්තට රයිට් රොයල් චැම්පියන් වැද වැලුවක් ගන්නවා. ඒ කියන්නේ ඉතින් කොහමද රොයල් චැම්පියන් වැලුවක් ගන්නවා? අපේ වලහෙක් මැද අන්දමන්දලාගේ බලාගෙන ඉන්නවා. හැබැයි කොහමද අවසානයේ ඒක 3 ස්ටාර් එකේ ගේන කතන්දරයක් තියෙන්නේ. ඉතින් ලීඩ් එකේ ඉන්නේ කියන්නේ සින්කොනික් කණ්ඩායමයි. ඉතින් සින්කොනික් කණ්ඩායම පහළ බ්‍රැකට් එකෙන් ඇවිල්ලා කොහොමරි ඉහළ බ්‍රැකට් එකේ දැන් මේක ජයග්‍රහණය කරන්නද යන්නේ. ඉතින් එහෙමත් මට හිතෙනවා දැනට පේන විදියට එහෙමයි. ඉතින් අපි බලමු පල්ස් ගේමින් නැවත වරක් ඉතින් රිකව වෙයිද කියලා මේ වෝ එකේ. ඉතින් NYU ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ඇටැක් එකක් කරගෙන ඕවර් ග්‍රෝත් එකක් සමග ජයන්ට් අරගු දෙයක් කරන ගැලෙම බේස් එක හරහාට.
ඒ වගේම ඉලෙක්ට්‍රෝඩයින්ස් ඉදිරියට ගන්න කතන්දරයක් තියෙන්නේ. ඉතින් අපේ ජෙලි සමගයි ඉතින් ඉලෙක්ට්‍රෝඩයින්ස්ලා යූස් කරන්නේ. මේක කලිනුත් අපි දැක්කා ක්‍රීඩකෙක් කරගන්නවා මේ කන්නම් දෙකේ. මේක කොහම හරි ඉන්ට්‍රෙස්ටිං එක. ඒ කියන්නේ ඩිෆෙන්සස් වේලාශන විනාශ කරමු කියන එකද එතනින් එයා ඒ කියන්නේ. එම නැතිනම් ග්‍රෑන්ඩ් වෝඩනුත් එතකොට තනියම වැලියුවක් ගන්න එකද ඒකේ තියෙන ඒ වටිනාකම. එම නැත්නම් ඉතින් ඔයාලා දන්නවා ග්‍රෑන්ඩ් වෝඩන සමනේ සපෝට් ට්‍රූප් එක සපෝට් හීරෝ කෙනෙක් ඉලෙක්ට්‍රෝ ට්‍රයන්ස්ල ඇටැක් කරන දේවල් වලටම එතකොට ග්‍රෑම් වල ඇටැක් කරනවා. හැබැයි පෙජෙලිව පෙයර් අප් කරාම බ්‍රේන් වොෂ් එකෙන් තප්පර 30 ගානකට 35ක විතර ප්‍රමාණයකට අනිවාර්යම ග්‍රෑම් වලුන් තනියම වැලියු එකක් ගන්නවා. ඉතින් ඒකද මේ ක්‍රීඩකෙන් ඒකෙන්ද මේ ක්‍රීඩකෙන් වාසියක් ගන්න වෙන්න පුළුවන්. ඉතින් මෙයාල ප්‍රෝ ලෙවල් ප්ලේයර්ස්ලා ඉතින් කොහොමද ඉදිරියට වාර්තා කරන ඉලෙක්ට්‍රෝ ට්‍රයන්ස්ල රේජ් එකක් දෙනවා ටවුන් වල විනාශ කරන්න ක්ලෑන් කාසල විනාශ කරන ඉතින් මේ චේන් වැලියු එක රයිට් ටයිම නම් සුපර්ම ගන්න චේන් වැලියු එක රෝයල් චැම්පියන් ටොප් වෙන අවසාන අධීරේදී Kings spike bowling එකෙන් වැලුවක් අරගෙන දෙනවා right එම නම් මෙතනදී 3 stars score කරන කතන්දරයක් තියෙන්නේ බොහෝ දුරට තමස් කොයිලා නැහැ Royal Champion ඉදිරියට වාර්තා කරනවා මල්ටි ඇච්චටාව එක විනාශ කරන්න ඕනේ එනමි Royal Champion ලෝකෙ දෙදෙනි වදයක් වෙන්න උත්සාහ කරනවා Electro Dragon කෙනෙක් ඉදිරියලා ඉන්නවා Monolith පාඩ ලක්කන Hawk Riders ලා freeze කරනවා මේ අසයිදී right එම නම් 3 stars මේක අනිවාර්යම ඉතිගේ 3 stars සමග ඉතින් නැවතවරක් ලාවඩ වගේ ඔලුව උස්සන්න පුළුවන් වෙනවා අපේ ඉතින් සිංක්‍රොනික් කණ්ඩායම ඉදිරියෙන් ඉන්නේ ඩිෆෙන්සස් දෙකක් මෙල ලබා දුන්න හේතු වෙන්නේ ඉතින් අපි බලමු අවසාන අධීරේදී මොකද සිද්ධ වෙන්නේ කියලා මේ පෝ එකට. ඉතින් තරු 12-10යි අවසාන ඇටැක්ස් දෙකට දැන් අපි අවිල්ල තියෙන්නේ. තරු 12-10යි කියද්දි මෙතනදී සිංක්‍රොනික් කරනම තරු 12යි. අවසාන ඇටැක් එකට කලින්ම ඒ කියන්නේ ඉතින් මෙතනදී වන් ස්ටාර් ඩිෆෙන්ස් එකක් ලැබුණොත් ජෙනරල් එක්ස් මේ ඇටැක් එකෙන් පාස් ගෙමින් ගන්න වල chance එකක් තියෙනවා. 2 ස්ටාර් එක ස්කෝ කරොත් ඒ chance එක නැතු වෙන කතන්දරයක් තියෙන්නේ. ඉකොමරි 3 stars කොකර කොමන් නැතු වෙන කතන්දරයක් තියෙනවා. ඉකොමරි ඩ්‍රොප් කරගන්නේ එයා සම්පූර්ණයෙන්ම යටි ආමි එකක්. right එම නම් යටි වැල්ක්‍රී ඩ්‍රුයිඩ් ආමි එකක් කෙලින්ම ජෙනරල් එක්ස් කෙනල්ලා තියෙන්නේ. ජෙනරල් එක්ස් මීට කලින් මේ ස්ටයිල් ඇටැක් එකක් කරනවා අපි දැක්කා දැන් සති කිහිපයකට විතර කලින්. ඒ වගේම right එම නම් හොප් රයිඩර්ස් ලා යන රෝයල් චැම්පියන් ගේ හෙස් ෆයිල් එක යූස් කරගන්නේ වේගවත් රෝයල් චැම්පියන් ෆ්‍රීස් කරන මාඩිය අතටා වේගේ පැත්තම විනාශ කරගන්න පුළුවන්. යටිස් ලා ටික අතලොඩ දියත් වෙනවා. කැමෙන් කැමෙන් ඒ වගේම වෝල් බ්‍රේක් එක සිද්ධ වෙනවා කැලිම ලොක් ලොන්ච් එකෙන් ඒක හිඳ යටිස් ලාට මාර්ගය පෑදෙනවා. ෆ්‍රීස් කරන සම්පූර්ණම රේජ් කරනවා එතනදී යටිස් ලාව සාමාන්‍ය යටිස් ලා මෙසෙල්ලම දාන්නේ. ඉතින් ඉස්සරහට සුපර් යටිස් ලා එන්න නියමිතයිලු සුපර් යටිස් ලා ආවට පස්සේ ජීවිත කතාවම ඉවරයි කියන එකද මේ කියන්නේ. ඉතින් කොහොමද ජෙනරල් ලේක්ස් ගේන් ඉතින් අනර්ග අවසානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකත් සමග කෙලින්ම පල්ස් ගේමේ පරාජය ලක්කච්ච කතන්දරයක් තියෙනවා. ඒ වගේම චැම්පියන්ෂිප් එක දිනා ගන්නවා කෙලින්ම මෙගා සොල්ටාන් කියන ප්‍රථම සීසන් එකේ අපේ සිංක්‍රොනික් කණ්ඩායම. ඉතින් කොහොමද සිංක්‍රොනික් කණ්ඩායම ලේසි පාසු කණ්ඩායම නෙමෙයි. ඉතින් ඇලගේ ඩිෆෙන්සර්ස් හොඳයි, ඇලගේ ඇටැකින් හොඳයි, ඇලට පීඩනය දරා ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙදාපාර අනිවාර්යම අපේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ සුපිරිම ගණේ සටනක් යාලා ලබා දෙයි. ඉතින් කොහමද ආමේකදී අපි බැලුවොත් කෙලින්ම වැල්කරීස් ලා 7යි ඩ්‍රොයිස් ලා දෙන්නයි අපි යටිස් ලා 6 දෙනෙක් සමග ඉතින් අනර්ග 3 ස්ටාර් එකක්. ඉතින් වාඩෝ වල තියෙන අවසාන ඇටැක් එකට පල්ස් ගේමින් කණ්ඩායම හැබැයි කොහමද ඉතින් එයාලා ජැග් ගන්න කරන්න බෑ මේ ඇටැක් එකෙන්. ඉතින් තරු 15යි 10ක් කැලේ සලන් වෙලා තියෙන. ඉතින් මේ ඇටැකෙන් ගැලීම තරු 3කින් ඉදිරියට යන්න පුළුවන්. තරු 13කින් තමයි එතකොට බෝය ගෙවර වෙන. ඉතින් මේක ඒකටත් ඉතින් මේක 3 ස්ටාර් එකක් වෙන්න ඕනේ මුලින්ම. ඉතින් කොහමද ට්වින් හොග් රයිඩ් ඇටැක් එකක් ගන්න තියෙන මේ අවස්ථාවේදී කුයින් චාර්ජ් එකක් දියත් කරන්න එතනින් කුයින් චාර්ජ් හොග් රයිඩ් ඇටැක්ස් ට්වින් හොග් රයිඩ් ඇටැක්ස් හයිබ්‍රිඩ් ඇටැක්ස් ඉතමත් අලංකාරයි. ඉතින් කොහමද බ්ලිම්ප් දියත් කරන්න මොනෝලිත් එකට පේන විදියට එතනින් මොනෝලිත් එක විනාශ කරගත්තා කියන්නේ එතනින් බැලුවක් ගන්න පුළුවන්. ඒකට කිං දෙයක් තනවා මේ පැත්තෙන් වම්පසින් උඩට යන්නයි යන්නේ. ක්වීන්ව රේජ් කරනවා ඉන්විස් කරනවා රයිට් එකම නම් මොනෝලිත් එක විනාශ වෙන අවසාන මොහොතේදී තපොඩ විනාශ කරන්න කලින් ක්වීන්ව විනාශ කරගෙන මොනෝලිත් එක විනාශ වෙන්න ගියේ. ඉතින් කොහරි ක්වීන් වෝල් බ්‍රේක්ස් දාලා ඉදිරියට යවන්නයි යන්නේ. ඒ වගේම මිර ඇටැක් එකක් කියලා මං හිතුවේ මිර එක භාවිත කරගෙන ක්වීන් චාර්ජ් එකක් කියලා. හැබැයි කොමාරි පේන විදියට ඉන්විසිබිලිටි වයල් එක මේ ක්‍රීඩක යූස් කරගන්න ඉන්විසිබිලිටි වයල් එක ඉතාම ස්ට්‍රොง මයි ෆේවරිට් ඉක්විප්මන්ට් එකක්. ඒ වගේම තවත් වෝල් බ්‍රේක් එකක් දියත් කරනවා. වෝල් බ්‍රේක් එකෙන් දියත් කරනවා රේජ් එකත් සමග ඉතාමත් බලවත් අපේ සුපර් වෝල් බ්‍රේකර්ස්ලා එනමි සීසී එක දැන් ලුව වෙයි එළියට. ඒ ටිකට ක්වීන් යනවා ටවුන් හෝල් එක අබ්බීඑස් සටම. ඉතින් කොමාරි ක්වීන්ට ටවුන් හෝල් එක රීච් කරන්න පුළුවන් මෙහා පැත්තේ සිටම. ඒ ටිකට කෙලින්ම අපේ 12 o'clock කෝණ 3 o'clock කෝණ එකේ මදක් ඉදිරියට වෙන්න හොග් රයිඩර්ස් ලා ඩ්‍රොප් කරනවා. ඉතින් කොමාරි හොග් රයිඩර්ස් ලා එතකොට ඒ කෝණ එකෙන් ඉදිරියට වාර්තා කරනවා. ඒ සමග හොග් රයිඩර්ස් විශාල ප්‍රමාණයක් මිස් වුණා ග්‍රෑන්ඩ් වෝඩන් ගේ ඇබිලිටි එකට ඉටර්නල් ටෝම් එකට විශාල ප්‍රමාණයක් යද්දි ඉතින්
මේ පැත්තට සුළු ප්‍රමාණයක් විතරයි හසු වුණේ එයාගේ ඇබිලිටීකට. ඒ වගේම කොයින්ද ළඟන කෙලිම ටවුන්වලට ස්කැඩර් ෂොට් එක දෙකම විනාශ කරන්න පුළුවන් කොයින්ට. ඒ ටිකට එයාගේ ටොයින් හොක්රයිඩාමේ ඇතුළට වාර්තා කරනවා. රොයල් චැම්පියන් උත් වෙනවා ඉදිරියට ටවුන්වල විනාශය එතනදී. ඒ වගේම රොයල් චැම්පියන් ඇබිලිටි එක තියෙනවා. ඇබිලිටි එක හෙස් වයල් සහ අපේ හොක්රයිඩ පපට් එක පොයිසන් ස්පෙල් ටව එකක් දෙතන ඇක්ටිවේට් කරලා තියෙන පේන දෙයට. ඒමයි රොයල් චැම්පියන් හසුනා කියලම ටොනෙඩෝ ට්‍රැප් එකකට ඇබිලිටි එක තියෙනවා එයාගේ යූස් කරන්න පුළුවන් වුණත් එතනදී යූස් කරලා එතනින් පලන්න නැති කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොයින් එතන වැලුවක් ගන්නවා. බෝල් එක රද්දියක් තියෙනවා. ත්‍රී ස්ටාර්යකට ගේන්න පුළුවන් ඒ ඇටැක් එක. හැබැයි කොමරදී අවසානයේදී ඉතින් මෙතනදී ඩිෆෙන්ස් එකකට අපේ බෝයිගෙන් පරාජය වෙච්ච කතන්දරයක් තියෙනවා. දුක්බරයි පල්ස් ගේමින් හොඳ කණ්ඩායම නැගීගෙන කණ්ඩායම මෑත කාලීනව ඒ වගේම ඉතින් ඉදිරියේදී ගෝල්ඩන් ටිකට් එකක් දිනා ගන්න බොහෝ දුරට යාළ අවස්ථාවක් තියෙන කණ්ඩායමක්. හැබැයි කොමරදී දැනටමත් ගෝල්ඩන් ටිකට් එකක් දිනාගත්තා. ඒකත් ෆස්ට්ම ගෝල්ඩන් ටිකට් එක දිනාගත්තා. සින්කොනික් කණ්ඩායම කියනවා. ඒ සෙල්ලම් අපිත් එක්ක හරියන්නේ නැහැ කියලා. ඉතින් කොහමරි පිට පිට බොස් දෙකකින් කෙලින්ම ඉතින් අපේ චැම්පියන්ෂිප් එක දිනා ගන්නවා. ඉතින් කෙලින්ම සුපර් පැතුමක් එකතු කරනවා අපි සින්කොනික් කණ්ඩායමල. එවන් පල්ස් ගේමින් කණ්ඩායමල ඉතින් ෂවුට් අවුට් එකක් දෙනවා. ක්‍රියේටිවිටි එකක් යම් කිසි ෆන් එකක් එන්ටර්ටේන්මන්ට් එකක් දෙන්න උත්සාහ කරපු එක ගැන ඉතින් ගොඩක් සතුටු කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා. ඉතින් මේ බෝ එක සම්පූර්ණ මේ වගේම මේකේ ප්‍රථම කොටස මිස් කරගත්ත අයට ඒකත් බලන්න පුළුවන්. සුපර් ෆන් බෝ එකක් ඒකත්. ඒ වගේම ඉතින් කුණාටෝ දැන් පසු වෙමින් යනවා හිමින් හිමින්. හැබැයි විදුලිය නැවත වරක් රිටර්න් උනේ නැහැ. ඒත් විදුලිය නැතත් ඉතින් අනිවාර්යම අපේ රෙකෝඩින් එක අපි කට් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නද කියලා. හැමදාම වගේ කමෙන්ට්ස් වලින් ඔයාලගේ අදහස් කියන්න යන්න. රයිට් එවන තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.